ුවන දේව ප්‍රකාශනය නික්මයාමපුතෙන් උපුටා ගත්පාටයකි. සමිධානන් වහන්සේ මෝසිෙසිට කතාකොට ඉජන්න හනිකකන්දෙන් බසින්න නුඹ මිසරදේශයෙන් පිටතට ගෙනා නුබේ සෙනග තමන්ම දෘෂ්‍ය කරගෙන සිටිති. ම ඔවුන්ට අනකළමාර්ගෙන් ඔවහු ඉක්මනින් බෑරගියහ ඔබහු වාතු කළ වස්සෙකු සාදාගෙන ඉට නමස්කාරකරමින්ද පුුදුපූජාකරමින්ද ඊශායිල්වරුණි මිසරදේශෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවියෝ මෙන්න කිය කියා සිටිති වදාලසේක තව දුරටත් උන්වහන්සේ මෝසිස් අම්තමින් මේ සෙනග මුරන්ඩු සෙනගක් බව මට පෙනේ දැන් ඉතින් මාගේ කෝපාක්නිය ඔවුන්ට විරුද්ධව වේගවත්ව ඇවිලෙයි මම ඔවුන් වනසාලන්නෙමි එහෙත් මම නුබෙන් මහච්චාතයක් සාධන්න්‍යෙමි වදාල සේක එහෙත් මෝසිස් තම දෙවි සමවිධාණන් වහන්සේට කන්නලව කරමින් මි ඔබ මහත්බලය පාමින්ද ඔබේ බාහු බලයෙන්ද මිසර දේශෙන් පිටතට ගෙනා ඔබේ සෙනකට විරුද්ධව ඔබේ උදහස වේගවත් ලෙස අවුලුවන්නේ මන්ද දෙවියන් වහන්සේ ඔවුන් පිටතට ගෙනාවේ දුෂ්ට අදහසකින් කඳුකරේ ඔවුන් මරාදම මෙහි පිටින් ඔවුන් තුරන් කිරීමට යයිකීමට මිසරවාසින්ට ඔබ ඉඩ තබන්නේ මන්ද. ඔබ මේ ඇවිලෙන කෝපාක්නිය නිවාගෙන සෙනකට විරුද්ධව කරන්න යන මේ නපුර ගැන සිත වෙනස් කරගනු මැනව ඔබේ සේවකැන් වූ ආබ්‍රහම් ඊසක් සහ ඊස්්‍රායිල් සිහිකළමැනව ඔබ ඔබේ නාමේෙන්ම දවරමින් අහසේ තරුමෙන් නුඹේ පෙළපත් මම වර්ධනය කරන්නෙමි නුඹට පොරොන්දුවූ මේ දේශය මම මුළුමනින්ම නුඹට දෙන්නෙමි තවත් ඔහු ඒ සඳහටම උරුම කරගන්නෝ යැයි කියා ඔඹ නොවදාළ සේක් දැයි විචාලේය ු සම්ධාණන් වහන්සේ තම සිත වෙනස්කොට සියසෙනකට කරන්න අදහස් කළ නපුර අත්හලසේක දව වචනය මෙසේය සුදවර ජොහන් තුමන්ගේ සුවිශේෂෙන් උපුටාගත් පාටයකි. මම මා ගැනම ශාක්ෂි දෙන්නෙන් නම් මාගේ ශාක්ෂය සැබෑ නොවේ. එහිත් මාගැන ශාක්ෂි දරණ වෙන කෙනෙක් වෙති න් වහන්සේ මාගැන දරණ ශාක්ෂය සැබෑබව මමදනිමි. ඔබ ජොහන් වෙත මිනිසුන් යව්වහුිය ඔහු සත්්‍යය පිළිබඳ ශාක්ෂි දරා ඇත. එහෙත් මාමේදේ ඔබට කියන්නේ මිනිසාගෙන් ශාක්ෂියක් ලබන පිණිස නොව ඔබ ගැලවීම ලබන පිණිසය. ජොහන් වනාහි දිලෙන බැබලෙන පහනක්විය. ඔබ කලක් ඔහුගේ ආලෝකෙහි ප්‍රමුදිත වන්නට කැමති වූහවුය. එහෙත් මට ඇති ශාක්ෂය ජොහන්ගේ ශාක්ෂියට වඩා උතුම් එකකි. මන්ද මාවිසින් පරිපූර්ණ කරනු ලබන පිණිස පියණන් වහන්සේ මට පැවරූ කටයුතු එනම් මාකරන කටයුතුම පන් වවාන්සේ මා එවා වදාල බවට ශාක්ෂිවෙයි. ටවද මා එවා වදාල පියාණන් වාන්සේම මා පිළිබඳව ශාක්ෂි දරා ඇත. උන් වාන්සේගේ හඬ කිසි කලක ඔබාසා නැත සුව රූපේද දැක නැත තවද උන් වන්සේගේ වචනය ඔබ තුළ නිදන්ගත වී නැත. මන්ද. ඔබ උන්වහන්සේඒවා වදාල තැනැන් වන්සේ විශ්වාස නොකරන බැවිනි ඔබ ශුද්ධ ලියවිල්ල හදාරන්න වූය එසේ කරන්නේ ඒවායි ඔබට සදාාතන ජීවනය ඇතැයි ඔබ සිතන බැවිනි ඒවාම මාගැන ශාක්ෂි දරන්නේය එහෙත් ජීවනය ලබන පිණිස මාවෙතට එන්නට ඔබ කැමැති නොවන්න වූය මම මිනිසුන්ගෙන් ගෞරව නොසොයමි එහෙත් මම ඔබ හොඳින් හඳුනමී ඔබ තුළ දෙබියන් වහන්සේගේ ප්‍රේමිය නොමැති බව මම ධනමි මම මාගේ ප්‍යාණන් වහන්සේගෙන් නාමෙන් පැමිණියමි එහෙත් ඔබ මා නොපිලි ගන්නහුය වෙන තැනැත්තෙකු තමාගේම නාමෙන් පැමිණියහෝො ඔ ඔහු පිළිගනු ඇත එකම දෙවියන් වහන්සේගේ ගෞරව නොසොයන එක නිකාගෙන් ගෞරොව ලබන්නට ප්‍රිය කරන ඔබ අදහගන්නේ කෙසේද ඔබට විරුද්ධව මමප්‍යාණන් වහන්සේට චෝදනා කරන්නමී නොසිතන්න ඔබට විරුද්ධව චෝදනා කරන්නෙක් ඇත එනම් මෝසස්සය ඔබේ බලාපොරොත්තුව ඔබ තබා ඇත්තේ ඔහු පිටය ඔබ මෝසස් විශ්වාස කලාහුනම් මාද විශ්වාස කරන්න ඔුහිය මන්ද මෝසස් මාගැන ලිවු බැවිනි ඔබ මෝසස්ගේ ලියබිලි බිස්්වාස නොකරන්නාහුනම් මාගේ වචන විශ්වාස කරන්නේ කෙසේද. ගැලඹීමදාග සුභාරංචියනම් මෙසේය. අද දවසේදී සුවිශේෂය දිහා බලපුහම සුවිශේෂ පාටිය දිහා බලපුහම මගේ සිත ඇදීගිය වචන කිහි පයක් තියෙනවා. එතමයි තිස් නවවැනි වගන්තිය සහ හතලිස්ස වන වගන්තිය. ඔබ ශුද්දු ලියවිල් හදාරන් හුය එසේ කරන්නේ ඒවා ඔබට සදහතන ජීවනය ඇතැයි ඔබ සිතන බැමණි. ඒවා මා ගැන සාක්ෂි දරන්නේය. එහෙත් ජීවනය ලබන පිණිස මාවෙතට එන්නට ඔබ කැමති නොවන්නේය. අද සුවිශේෂපාටයේ තියන මේ සාක්ෂික් ගැන තියෙන ප්‍රශ්නයක් අරගලයක්. කොච්චර දුරට ජේසුදවපුත්‍රයක් කියන නැතිරම් දෙවන් වහන්සේගේ පනිවඩයක් අරංගෙනවා කියන සාක්ෂීය ජේසුගිල කොච්චර ප්‍රබලද කියන ප්‍රශ්නයක් ගොඩනැගෙනවා. මකද ඉට කලින් ස්නාවමක ජහන්තුමා ස්නාාමක ජොහන්තුමා වටේ රොක්කුණු පිරිසක් හිටිය ස්නාවක ජොහන්තුමන්ගේ සාක්ෂය මහා ප්‍රබල දෙයක් වුණා ඇැබැයි එච්චර ප්‍රබලගතියක් ජේස් තුළ දකින්නේ නැහ සමාජය ජේසුව එක පිළි ගන්නවා. මට මිනිසුන්ගේ ප්‍රසාදය වැඩක් නැහ කියර න්හසේ ඇදසු ශේෂ පාටය කියනවා උන්හසේ කියනවා නුඹලා දේව වචචනය අදහන් වූයේ. ඒ කියවන්න හුයි ඒ අධනය කරන්න හුයේ. ඒ තුළ ජීවනය ලබනව කියල උන්හන්සේ කියනවා. ඒත් ජීවනය ලබන්න මං්‍යතට එන්නේ නෑ. අපි මේ චතාරික කාලය පුරාවටම වවහන්සේ එක්ක දුක්වෙනවා. උන්වහන්ස අපිමි කොච්චර පරිත්‍යාගයක් කරාධ කියීනද අප උන්වහන්සේ එක්ක මෙනේ කරමින් දුක්වමින් අනාගලපමින්උවහන්සේට අප ආදරය කරන්න රුත්සාහ කරනවා. ඇතුකොට අපි පාස්කු. කාලයට ඇතුල් වෙද්දී. උත්තානයක් සමග ජේස් අපිට ගැලවීම දුන්නා. ජේස් පාපය පරාජය කරවී ජයක්‍රාණය කරා කියනදේ. අපි සාකච්ඡා කරනවා. අපි ඉගෙන ගන්නවා. අපි ඒයට සාක්ෂි දරනවා. උන්වහන්සේ මා කැපවීමක් කරා කියන ද.ි පිළිගන්න. හැබැයි. ඒ සාක්ෂය අපි අයිති කරගන්නවාද. උදාරණයක් විදිට අපේ. අන්තෝනි මනිින්ද්‍රයන් තුළ ඒ වෙන ප්‍රාතිහාරයන් දකි්දී අන්තෝනි මුනිින්ද්‍රයන් තුළේ දෙන සාක්ෂ්‍යමහා ප්‍රබලයි සැව්‍ය මනින්ද්‍රයන් තුළ ඒ අපි ලබන වරප්‍රසාධයන් වඋහන්සගේ මැදිහත්කම ප්‍රාතිහාරයෙන් හරි ප්‍රබලයි දේවමෑණියන් ගේ ඒ මැදිහත්කම හරි ප්‍රබලයි ජේසු ජේසුගේ ඒ වරප්‍රසාදය කුච්චර ප්‍රබල ලෙස අපිට බලපානවාද. චල උවහන්සේ අයිති කරගන්නවාද. අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ගොඩක් දවල් අධදනය කරනවා ඒත් අපි ම ප්‍රබර්ලෙස සාක්ෂි ධරමින් උන්වහන්සේගේ ජීවනය අයිති කරගන්නට උන්වහන්සේ වෙතට යනවද. මොකදදු වහන්සේ හැමදේම දීලා උහස හැමවෙලේම අපිත් සමග සිටිනවා අපිත් යන්නම් වාලේ යනවද. නැතිනම් අපි අවධනමෙන් උන් වහන්සේ අයිතිකර ගණමින් උන් වහන්සේ වෙතට යනවද. එක තමයි මම ඒ වචන ික නැති කියවන්න. ඔබ සුදෝ ලේවිල්ල හදාරන්න හුිය. එසේ කරන්නේ ඒවායේ ඔබට සධාතන ජීවනය ඇතයි ඔබ සිතන බැමිණි. ඒවාම මාගැන සාක්ෂි ධරන්නේය. ඒ ජීවනය ලබන පිණිස මාවිතරන්නට ඔබ කැමතිනුවන්න හුිය. ඔබට ජේසුපීටයි.